මේ පාසල් වාරයේ ලකුණු 10 සම්පූර්ණ කරපු ක්‍රීඩකයන් අතරින් වේල්ස් කුමාර විද්‍යාලයේ කුසල් මෙන්ඩිස්ට අත්වන්නේ විශේෂ ස්ථානය. ඔව් එකක් ශ්‍රී ලංකා අවුරුදු 15න් 15 කණ්ඩායමේ නායකත්වය දරමින් මැලේසියාවේ සංචාරය කරපු අපි දන්නවා කවුරුත්. ඒ වගේම මේ වතාවේ දුත්ත ශතකයක් පාසල් ක්‍රීඩකෙක් වශයෙන් වාර්තා කරපු ක්‍රීඩකෙක් කුසල් කොහොමද ඔබේ දක්ෂතාව මේ වතාවේ වේල්ස් කුමාර විද්‍යාලයට ලබා දෙන්නේ? මෙදා ගිය පාර අපි බිග් මැච් එක පැරදුනාට මෙදා පාර මේ අපි හුඟක් ටීම් එකමුතුයි. මම හිතනවා එකමුතු ගමෙන් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. අද අපි ගහපු ෆස්ට් ලේ මැච් උත් හුඟක් මැච් 16ක් ගෙවුවා. 16න් මැච් පහක් දිනුම්. අපි කියන්නේ හොඳම කරා ඒ පහ. සමහර මැච් ෆස්ට් ඉනිස් දිනුම්. එහෙම බලද්දි අපි මේ ඉදිරියෙන් සිටින මේ අවුරුද්දේ. ඔබේ ලකුණු 10 ගැන යමක් කියන්න. මම මුල් මැච් 3-2 වගේ එච්චර රන්ස් වල කියන්නේ ඉස්සරහින් හිටියේ නෑ. ඊට පස්සේ මැද මැච් 4-5 ගිය පස්සේ මට 50-60ක් කියලා ලැබුණා. ඒත් එක්ක අන්තිම මැච් එකේ තමයි මම 10 සම්පූර්ණ කරන්න හැකියාව ලැබුණේ. ශතක කීයක්ද කාටද එරියවද ලබා ගත්තේ? පළවෙනි 100 ගෙවුවේ ඇන්තනිස්, ඒක සෙකන්ඩ් ඉනිස් ගෙවුවේ. දෙවෙනි එක ගෙවුවේ ජෝසෆාස්. ඒ තරඟේ. එතකොට ඔබ විකට් රැකීම තෝරගන්නේ ඇයි? මම මුලින්දලම කරේ ඉතින් පොඩි කාලේ විකට් කීපින් තමයි කරේ. මම හිතනවා ඉතින් විකට් කීපර් කෙනෙක් හැටියට ඒ කියන්නේ ක්‍රීප් කරද්දී සෙකන්ඩ් එක බැට් කරද්දී බැට් කරන ලේසි අර බෝලේ හොඳට පේනවා සෙකන්ඩ් ඉස් බැට් කරද්දී. මම ඉතින් හිතනවා ක්‍රීප් කරද්දී ඒක පාසියත් ඇති කියලා. සෙබස්සන් විද්‍යාලයේ කණ්ඩායමේ පන්දු යවන්නන් ගැන ඒක පිටිකරුවන් ගැන කොහොමද තිබෙන අධ්‍යයනය? ඒකනොත් හොඳයි ඉතින් හොඳට මැච් ඉන්නලා තිනවා. අපි හිතනවා හොඳ බෝලර්ස්ලා ඉන්න බැට්ස්මන්ලා ඉන්න ඉතින් අපි තරඟ ඇත්තට බලන හැම ටීම් එකේ හොඳයි කරන්න පුළුවන් ඉතින් අපිට. වේස්මල් විද්‍යාලයේ ක්‍රීඩකෙක් ජාතික කණ්ඩායමේ ඉන්නවා ලහිරු තිරිමාන්න. ඊළඟ ක්‍රීඩකයා ඔබ කියලා ඔබ හිතනවද? හිතනයි මුණා ඉස්සරහට කරන්න බලන. දැන් අවුරුදු 15න් 15 පටන් අරගෙන ඊට පස්සේ අවුරුදු 19න් 15 ගිහිල්ලා තව කොච්චර කාල පාසල ඉන්න පුළුවන්ද? අවුරුද්දක් පුළුවන්. හැමෝගෙම සහයෝගය අපිට තියෙනවා. කවුරුත් ඔබ ආගේ කරනවා. ඔව් ඕල් බොයිස් ලෑන් විශේෂයෙන් මේ අවුරුද්දේ හොඳ සහයෝගයක් තියෙනවා අපිට. හැමදේම හොයලා බලලා කරලා. ඉතින් අපි ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ට වැඩක් වෙන්න අපි මේදාපාර මැච් එක දිනන්න ඕන අනිවාර්යයෙන්. ඉතින් අපිට හැමෝම උදව් කරන මේදාපාර ගිය අවුරුදු වගේ නේ මේ අවුරුද්දේ හුඟක් අපි පස්සෙන් ඉන්නවා. අපි ඉතින් මේගොල්ලන්ට උදව්වක් ලෙස අපි මහා තරඟ ජයග්‍රහණයට මේ බලනවා. පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තැන්කියු.